මහවිලච්චේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිය පත්විල නමින් ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ විහාරාධිපති අතිපූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරත්න නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනයෙන් හා ප්‍රවීණ ගේයපද රචක මහින්ද චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කිසියම් වූ සාහිත්‍ය කාර්යයක් සඳහා පෑන හසුරුවන්නේ ජාතික වගකීමක් දරන්නෙක් විය යුතුයි. මන්ද එම සාහිත්‍යාංගයේ පාඨකයන් වැළඳ ගන්නා බැවින් සාමාන්‍ය ජනයා අතර කලාකරුවන්ට සැලකීම තාමත් පවතින බවත් ඉහළයයි සිතන සමාජ ස්තරයට එසේ නොදැනෙන බවත් ප්‍රවීණගේ පද රචක මහින්ද චන්ද්‍රසේකර මහතා මෙහිදී ප්‍රකාශ කළා. නූතන කාව්‍යයන් හා අතීත කාව්‍යයන් අතර හරවත් භාවයන් විවිධ ගීත ඇසුරින් නිර්මාණාත්මකව විචාරය කිරීමද ප්‍රධාන දේශනයේදී මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් සිදු කරනු ලැබුවා. සාහිත්‍ය අනු අප ජීවිතය හා බද්ධ වූ අපූර්ව දෙයක් වගේම ජීවිතයේ ඇති රැකියාවේ ඇති ඒකාකාරී බව දුරලීමටත් මෙවැනි උත්සව උපකාරී වන බව මහවිලච්චේ ප්‍රාදේශීය ලේකම් එම්.සී. චන්ද්‍රදාස මහත්මිය පැමිණි පිරිස පිළිගනිමින් ප්‍රකාශ කළාය. ඉතාමත් රමණීය නැටුම් ගැයුම් වැයුම් වලින් සමන්විතව අනර්ග කලා උළෙලක සිරි මෙහිදී දැක විඳ ගන්නට සියලු දෙනාට හැකියාව ලැබුණා. එසේම ජයග්‍රහණය ලැබූ දුවදරුවන් හට සහතිකපත් හා ත්‍යාගයන් ලබා දීමද මෙහිදී ආරාධිත අමුත්තන් අතින් සිදු කෙරුණා. එහිදී වයස්කාණ්ඩ හා සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුලින් මෙන්ම විවෘත යන තරඟ සඳහා සහතිකපත් හා ත්‍යාග ලබා දීම සිදු කෙරිණි. මෙහිදී කැපී පෙනෙන අංගයක් වූයේ මහවිලච්චියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ප්‍රාසංගික ඉදිරිපත් කිරීම. එම හැකියාවන් පැමිණි පිරිසේ පැසසුමට ලක්වුණා. මේ අවස්ථාව සඳහා ප්‍රවීණ රංගන ශිල්පී දිමුතු චින්තක මහතා මහවිලච්චියේ සහකාර ප්‍රාදේශීය ලේකම් හසිනි යෂාරා හිටි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා අනෙකුත් සියලු නිලධාරීන් දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී ඒ.කේ. සිරිවර්ධන මහතා ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සමුද්‍ර ජයවර්ධන ආචාර්ය ඉසුරු විජේසිංහ ඔයාමඩුව පොලිස් ස්ථානාධිපති ගයාන් දිමුතු ගුණසේකර මහතා ඔයාමඩුව කාශ්‍යප විද්‍යාලයේ විදුහල්පතිතුමිය පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පේමඩුව සංස්කෘතික මධ්‍යස්ථාන බහර නිලධාරී සෙනරත් ඒකනායක මහතා මහවිලච්චියේ සංස්කෘතික බලමණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ. මේ